එනිසා පහුගිය දශක ගණනාවක් අපේ මුළු දේශපාලනයම තිබුණේ සාමාන්‍යයෙන් සරලව ගත්තොත් ජනතාව තුළ අපි ගැන හැඟීම ඇති වෙලා තිබුණේ, අපි ගැන සිතුවිලි ඇති වෙලා තිබුණේ. හොරු ගොඩක් පාර්ලිමේන්තුවට යවනවා, හොරු දෙල් අල්ලන්න 3-4 දිනක් JVP එකනුත් යවන්න ඕන. පාර්ලිමේන්තුව ටිකක් කෑ ගහන්න මේගොල්ලොත් හිටියොත් හොඳයි. අරගොල්ලෝ නරක වැඩ කරනකොට ඒවා එලිදරව් කරන්න මේගොල්ලොත් හිටියොත් හොඳයි. මේගොල්ලොත් කීප දෙනෙක් ඉන්නෝ නම් හොඳයි, අරගොල්ලෝ ටිකක් පාලනේ වෙයි. මොකද කියන්නේ? ඔතන තමයි අපේ ජනතාවගේ මනස ඇතුලේ ස්ථානගත වෙලා තිබුණ තැන. හැබැයි අපි හිතනවා අද කොතනද? අද ජාතික ජනබලවේගයේ ජනතාවගේ මනස තුළ ස්ථාපිත වෙලා තියෙන්නේ මේසරේ මාලිමාවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදන්න. එනිසා අපේ කැමැත්ත තිබ්බටම, අපේ උවමනාව තිබුණටම ආණ්ඩු හදන්න බෑ, බලය ගන්න බෑ. අපේ උවමනාව, අපේ කැමැත්ත, එයා සමානම කැමැත්තක්, එයා සමානම උවමනාවක් ජනතාවගෙත් ඇති විය යුතු තිබෙනවා. අපි කරන්නේ මොකටද? අපි කරේ එත්තකන් අල්ලගෙන ඉන්න එක. මතකද? එත්තකන් අත් සීර තුන්ට වැටෙනවා, අල්ලගෙන ඉන්නවා. සමහර අය අපිට කතා කළා, සහෝදරයා ජනතාවට වැඩක් නැත්නම් ඕගොල්ලන්ට වැඩක් නැහැ, පැත්තකට යන්න කිව්වා අපිට. අපි යාළුවෝ කතා කරලා කිව්වා. ඒත් අපි මොකද කරන්නේ? අපි අල්ලගෙන ඉන්නවා. හැබැයි අද අපි දන්නවා උතුරු නැගෙනහිර දකුණ ભેදකින් තොරව, සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව, දේශීය විදේශීය ભેද ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ભેදකින් තොරව හැම දිනම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගොඩනැගීතු කියන ස්ථාවරයකට දැවිලා තිබෙනවා. එය ජයග්‍රහණය සඳහා මෙහෙවීම තමයි අපට ඔබට පැවරී තිබෙන කාර්යභාරය. මේක දිනන්න පුළුවන්. හැබැයි මේ ඡන්දේ තමයි ලංකා ඉතිහාසයේ ඉතාමත් කැතපන්නේ සිදුවීම් සිද්ධ වෙන ඡන්දේ. මේක සරල ඡන්දයක් නෙමෙයි. ඔබ 19 වෙනි සංශෝධනයට ජනාධිපති ඡන්දය තිබ්බ 2019. එහෙම නැත්නම් විවස්ථානුකූලව ජනාධිපති ඡන්ද දැන් 1982 ඉඳන් පවත්වනවා. හැබැයි කිසි අවස්ථාවක ඡන්ද තියයිද නොතිබේද කියලා සැකයක් තිබුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? තාමත් මන්දක සමහරවල් මැතිවර කොමිසමටත්, කොමිසමේ අයවත් මොනවා හරි වැඩක් දෙයිද දන්නේ. තාම දිනේ කියලා නැත්තේ පස්සට ගන්න මොකක් කර යටි කුට්ටු ගේමක් ඇති කියන්නේ. එතුමල දැම්ම කියන්නේ එතුමත් ෆික්ස් කෙලවර ෆික්ස් කරපු දිනයක් තියෙනවා. ඒකට අනුව දින ගලපන්න ඕන. මම හිතනවා මේ මාසයක වෙයි කියලා. සැප්තැම්බර් 21 හෝ සැප්තැම්බර් 28 ඡන්ද පැවැත්වීම සඳහා ඒගොල්ලෝ දින ගණන පැවරලා තියෙන අරගෙන එනකොට මේ මාසේ 28 27 වෙනකොට ඡන්ද ප්‍රකාශයට පත් කරයි. හැබැයි සමාජයේ දෙගිඩියවකට පත් කරනවා කවදාවත් නැතුව. ඇයි? මේ ඡන්දය විශේෂ ඡන්දයක් බවට පත් වෙන නිසා. විශාල රාජ්‍ය බල මෙහෙයුම් කරන ඡන්දයක් බවට පත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මේ මාස දෙකට කෝටි 875ක් වෙන් කරගත්තා. කෝටි 875 මාස දෙකකට. ඡන්දෙට මුළුමනින්ම මේ ධනෙ වියදම් කරනවා. උරුමය කියන මුළු ප්‍රෝග්‍රෑම් එකම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය. මට ආරංචි නිකන් රාජ්‍ය සේවක වැටුපත් 5000කින් වැඩි කරන්න යනවා කියලා. ඡන්දේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහා ධනෙ රට පුරා නාස්ති කරමින් ඉන්න මනුස්ස නානකාර. තරුණ සේවා සභාවේ සල්ලි මිලියන 400ක් කෝටි 40ක් වෙන් කරා අය මේ ළඟදී කැබිනට් එකෙන් ඡන්දවලට සල්ලි වීදම් කරා. මොකද ක්‍රමී තියෙන්නේ? මහා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් මේ ඡන්දෙට මේගොල්ලෝ වැය කරනවා. ඒ වගේම ලංකාවේ කවදාවත් නැතුව ආණ්ඩුකාරවරු හිටිය දීර්ඝ කාලයක් ලංකාවේ. හැබැයි ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරු කියලා පත් කරනවා. මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා.
ලක්ෂම් න්‍යාපගේ සියලු පත්කිරීම් මැතිවරණ කොමිසම අවලංගු කරා. ස්තුතිවන්ත වෙනවා. පත් කරනවා. ගම්වල ඉන්න කවුරු හරි පත් කරනවා. ආණ්ඩුව සල්ලි වියදම් කරනවා. මේවයි මේ වැඩේ කරන්නේ. ඒ විතරක් නෙවෙයි. මුළු මාධ්‍ය මෙහෙයුමක් වෙනවා. සමර මාධ්‍ය ආයතන ඔගොල්ලෝ දකිනවා. අපි ඉලක්ක කරගෙන ප්‍රහාර ඉල කරන්න පටන් අරගෙන තිබෙනවා. සියල්ලට මුඩින් ඉන්නවා කියලා කිව්වට බොහෝ අයට යටින් ඉන්න බව අපිට පේනවා. සියල්ලට මුඩින් ඉන්නවා කිව්වට බොහෝ අය පිටිපස්සෙන් ඉන්න බව අපිට පේනවා. එහෙම වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙමි තිබෙන්නේ? මේ පරිවර්තනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට නියමිතව තිබෙනවා. අපි මොකද කළ යුතු වන්නේ? ජාතික ජන බලවේගයේ තියෙන එකම ශක්තිය සහ එකම බලාපොරොත්තුව ඔබ අපට ලබා දෙන ධෛර්යය සහ විශ්වාසය. ඒ මත මේක ජයග්‍රහණය සඳහා අපිට මෙහි විය හැකි සහතිකයි. මේක දිනන්න පුළුවන්. මම කෙටියෙන් කියන මේ සමහර කරුණු ගැන ඔබට දැන් සමහර අය අපේ හිතවතුන් අපිට සුබ පතන්නම් අපිට කියන සහෝදරයාගේ ජීවිතය පිළිබඳ කතාවක් කියන මොනවීද මොනවාරි කරයි අනුතුරක් කරයිද? මම කියන්නේ එහෙම සැකයක් නිර්මාණය වෙනක මොන තරම් අසිස්ස සමාජයක්ද අපි? කවරෝ හෝ පක්ෂක අපේක්ෂකෙක් දරා ගන්න බැරුව ඝාතනය කරනවා යයි කියලා මතයක් ගොඩනගෙනවනะ. එහෙම සමාජ තුල සැකයක් ඇති වෙනවනะ. අපි කවර රටකද ජීවත් වෙන්නේ? ඒ කියන්නේ පෞද්ගලික අපේ ආරක්ෂාව නෙවෙයි ප්‍රශ්නේ, එතන නෙවෙයි. ප්‍රශ්නකතන් තියෙන්නේ එම අපේක්ෂකයන් ඝාතනය කරයි කියලා සමාජයට හිතෙන සිතුවිල්ල අස්සේ තියෙන භයානකම තේරුම් ගන්න. මොනතරම් බියකරු සමාජයක්ද තියෙන? මොනතරම් බියකරු පාලකයන්ද තියෙන? බයවන්නේ උන පාලකයන්. තමන්ට රෙහිව යම් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනව නම් සමාජය තුල චිත්‍රයක් හදනවා ඔහු ඝාතනය කරයි කියලා. ඒකම ඇති මේ පාලකයන් පළවැහැරීම සඳහා වෙන කිසිවක් අවශ්‍ය නැහැ. මතකද බලන්න. ඒකම ඇති. මදක සහෝදරිකව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තමන් කැමති නායක තෝරගන්න බැරි නායක එළියටන. හැබැයි තමන් පෙරදිලා තමන්ට එකඟ නොවන නායකයෙ බලයට පත්වීම වැළැක්වීමට ඔහු ඝාතනය කරනවා කියලා සමාජයේ බිහිසුණු අදහසක් ඇති වෙනවනම් ඒක පිටුපස වෙන්නු කරන අපේ රටේ දේශපාලන මොනතරම් බිහිසුණුද කියලා. මොනතරම් බිහිසුණුද කියලා අපිට ඒකින් චිත්‍රයක් දෙනවා. ඒ නිසා ඒකත් ඇති මේ ආණ්ඩු පළවාරි. එනිසා අපි හැම දෙනාම එකතුවෙමු, ශක්තිමත් පෙරටෙමු, සහතික වශයෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ඔබ අපි හැම දෙනාම එකතු වුණොත්. හැබැයි ජයග්‍රහණය කරලා ඇති ඵලෙ මොකද්ද? එක සද්දුවමනාවක් වෙනුවෙන් තමයි අපි ජයග්‍රහණය කරන්නේ. මොකද්ද? අපිට අවශ්‍යයි සෑම අතින්ම පොහොසත් රටක්. ආර්ථික වශයෙන් පොහොසත් රටක්, ආකල්ප වලින් පොහොසත් රටක්, නීතිය විධානයේ ආධිපත්‍යයෙන් පොහොසත් රටක් නේද? එකිනෙකාගේ ගෞරවය පිළිගැනීම, අනිකාට ගෞරව කිරීම, මේ අතින් පොහොසත් රටක්, පරිසරය අතින් පොහොසත් රටක්, ලෝකයේ දියුණුවතම තාක්ෂණ උකහා ගන්න රාජ්‍ය කැටයට පොහොසත් රටක් අපි නිර්මාණය කරන්න ඕන. ලෝකේ සෑම රටකෙම කරට කර ඉඳමින් ඉදිරියට යන්න පුළුවන් පොහොසත් රටක් නිර්මාණය කිරීම තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව. කොතනින්ද අපි පටන් ගන්නෙ? අපේ මතක අපේ මුස්ලිම් සහෝදරයා මතු කරා අපේ බෙදීම නතර කරන්න ඕන. ඒක ඇත්ත. එකිනෙක අතර සැකයේ, අවිශ්වාසයේ, ක්‍රෝධයේ, වෛරයේ වර්ධනය කරමින් ලෝකෙ දියුණු වෙච්ච රටවල් නැහැ. එකිනෙක අතර සැකයේ, වෛරයේ, ක්‍රෝධයේ නේද වර්ධනය කරමින් ප්‍රචණ්ඩකාරී රටවල්, දුප්පත් රටවල් නිර්මාණය කරලා තිබෙනවා.